මම පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමා ගුණරත්නම් සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මධ්‍යකාරක සභික සුජිත් කුරුවිට අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් කැඳෙව්වේ විශේෂයෙන් මැතිවරණය පදනම් කරගෙන විවිධ අපේක්ෂකයන් හරහා කියවෙන සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න. මූලික වශයෙන්ම දැන් මේ මැතිවරණයට තව සති දෙක වගේ කාලයක් තියෙන්නේ. සෑම ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම් පාහේ බිලියන ගණනින් මුදල් වියදම් කරමින් රූපවාහිනී දැන්වීම් පළ කරමින් ශාල මුදල් වියදම් කරමින් සෙනගේ ක්‍රැස් කරමින් තමුන්ගේ මස්පිඩු ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙනවා. දැන් ඒකේ බොහොම උච්චස්ථානෙට ලං වෙලා තියෙනවා. මේ වෙලාවේ අපිට පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ සමගි ජනබලවේගයේ වේදිකාවේ දිගින් දිගටම මේ කියවෙන කරුණු කීපයක් සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කිරීම මූලික අරමුණක් අපේ අද මාධ්‍ය සාකච්ඡාවේ. මූලික වශයෙන්ම දැන් සමගි ජනබලවේගය තමුන්ගේ ප්‍රතිවාදියා හැටියට ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ නම් කරමින් එතකොට දැන් ඔවුන් අතර තීරණාත්මක තරඟයක් පැවැත්වෙන බව අවධාරණය කරමින් මේ ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සම්බන්ධ බරපතල භීතිකාවක් සමාජය තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒතර දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් එකක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විශේෂයෙන් 88-89 වකවානු විශේෂයෙන් 88-89 වකවානුවේ දේශපාලන තත්ත්වය අපිත් සම්බන්ධ වෙච්ච පුද්ගලිකව මමත් සම්බන්ධ වෙච්ච දේශපාලන ඉතිහාසයක්. එතකොට මේ වකවානුවේ මේ වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මේ අදහස් එක පැත්තකින් දේශපාලන වශයෙන් නිවැරදි නෑ. අනිත් පැත්තෙන් මේ මතු කරන ඒ භීතිකාව සම්බන්ධ අදහසුත් දේශපාලන වශයෙන් නිවැරදි නෑ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් නොදී ඉඳීමට වග බලා ගැනීම. NPP එකට සම්බන්ධ සමහර කොටස් මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම සම්බන්ධයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ජාතික ජනබලවේගයේ ප්‍රධාන කණ්ඩායම වෙන ඒකේ ප්‍රධානම දේශපාලන පක්ෂය වෙන ජනතා විමුක්ති පෙරමුණ මේ 88-89 සම්බන්ධයෙන් මතු කරන මේ සමගි ජනබලවේග වේදිකා විශේෂයෙන් සියලුම කතිකයන් විශේෂයෙන්ම පාට්ලි චම්පික රණවක ඩල සලහප් පෙරමුණ වැනි ඉතිහාසයේ මේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට විශේෂයෙන් 1977 පස්සේ මතුවෙච්ච දේශපාලනයට එරෙහිව තමුන්ගේ මතයන් ඉදිරිපත් කරපු සමහර දේශපාලඥයන් පවා මේ වෙනකොට දැඩි භීතිකාවක් මතු කරලා තියෙනවා. මේ 88-89 සම්බන්ධ මතකයන් අවදි කරමින් අපිට මෙතනදි කියන්න තියෙන්නේ මම නැවතත් අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණ මුනිවත රැකීම ඔවුන්ගේ දේශපාලන මේ මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන දේශපාලන පරිවර්තනය විශේෂයෙන් නැවත මේ පරණ ක්‍රමයටම ආවඩමින් යන මේ ඔවුන්ගේ දේශපාලන පරිවර්තනයේ යම්කිසි සංකේතයක් ලෙස තමයි අපි දකින්නේ. ඒකෙම යම්කිසි ලක්ෂණයක් ඒකෙම යම්කිසි පරාවර්තනයක් ලෙස තමයි අපි මේක දකින්නේ. විශේෂයෙන් අපි දන්නවා දැන් 1977 ජේ.ආර්. ජයවර්ධන ඊට පස්සේ ආර්. ප්‍රේමදාස යටතේ එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය අපි නම් කරේ 17 වසරක ශාපය කියලා. ඒතර ඒ කාලේ රට තුල සිද්ධ වෙච්ච ආර්ථික වෙනස්කම් විවෘතා කොල්ලකාරී විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නාන් පස්සේ රටේ ඇති වෙච්ච දේශපාලන වෙනස්කම් ආර්ථික වෙනස්කම් සහ සංස්කෘතිකම වෙනස්කම් රට ජාතිවාදී යුද්ධයකට ඇද දැමීම ඒ වගේම රට තුල ප්‍රජාතන්ත්‍රවාදයේ මුළුමනින්ම අහෝසි කිරීම කියන කාරණා සම්බන්ධයෙන් අපිට සැලකිය යුතු මතකයක් තියෙනවා. එතකොට විශේෂයෙන් 1978 කිසිදු ජනවරමක් නැතුව ව්‍යස්ථා කුමන්ත්‍රණයකින් විධායක ජනාධූරයක් අද වෙනකුටත් රටට බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවක් බවට පත්වෙච්ච විධායක ජනාධූරය ඉදිරිපත් කරලා ඊට පස්සේ 1982 පවත්වන්නට තිබුණු මහමැතිවරණය නොපවත්වා ජනමත විචාරය නමැතින් ප්‍රෝඩාවක් කරලා ඡන්ද කොල්ලයක් කරලා එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය තමුන්ගේ 17 වසරක පාලනය අරගෙන ගියේ.
අයිතිවාසිකම් ඉල්ලපු කම්කරුවන් ඝාතනය කරලා කම්කරුවන් ලක්ෂයක් රැකියාවලින් දොට්ට දාලා ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරලා ශිෂ්‍යයන් ඝාතනය කරලා එහෙම තමයි බුද්ධිමතුන්ට පහර දීලා මාධවේදීන් ඝාතනය කළා. එහෙම තමයි ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කරේ. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාම තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ආපු වකවානුව මිග්දම්ස 77න් පස්සේ සිද්ධ වුණා. ඒතුර ඒකට නායකත්වය දුන්නේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළම් මුදලි, ගාම්සා නායක, මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස. එතකොට දැන් ඒ ඔවුන් නැවත වතාවක් නැවතත් ඔවුන් පුන පුනා කියද්දි මේ ඒ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, ජේ.ආර්.ගේ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, ආර්. ප්‍රේමදාසගේ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, සජිත් ප්‍රේමදාසත් තමුන්ගේ පියාගේ අඩිපාරේ යනවායි කියමින් ඒ වකවානුව මතක් කරද්දි මේ ඩල සලහප් පෙරුමල පාටලි චම්පික රණව කළත් මේකට බොහොම අත්වලසන් දෙමින් මේ වකවානුව උත්කර්ෂයට නංවන ස්වරූපයක් අපිට පේනවා. ඉතින් අපි දන්නවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලවීම, විශේෂයෙන් ජාතිවාදී යුද්ධයකට අශ්‍ය පසුබිම සැකසීම, විශේෂයෙන් 80 සංවර්ධන සභා ඡන්ද කොල්ලය, උතුරේ ගිහින් ඡන්ද කොල්ලය, ඊගාවට සිදු කරපු උතුරේ සංස්කෘතික වටිනාකමක් සහිත පුස්තකාල ගිනි දැබීම, ඉතින් මේ සියලුම දේවල් හරහා මේ ජාතිවාදී යුද්ධයකට මග පෑදුවේ කොහොමද? 1977 ජාතිවාදී කලකෝහල ඇති කරේ කවුද? 83 මේකට ජයජවර්ධන, ප්‍රේමදාසලා, සිරිල් මැතිවුලා නායකත්වය දුන්නේ කොහොමද කියලා අපි දානවා. ඒතර මෙවැනි ඉතිහාසයක ක්‍රියාවලියක් ඇතුලේ තමයි ප්‍රජාතාන්ත්‍රීය ලෙස දේශපාලනය කරමින් තිබුණු ජනතා වික්තුරුණ තහනම් කරලා, නීති විරෝධී ලෙස තහනම් කරලා, ශිෂ්‍ය සංගම් තහනම් කරලා, අනෙකුත් දේශපාලන ව්‍යාපාර තහනම් කරලා මුගේ මර්ධනීය ක්‍රියාමාර්ගයේ ඉස්සරහට අරන් ගියේ. එතකොට මේ කොල්ලකාරී විවෘත ආර්ථිකය ගෙනියන්නත්, මේ ධන කුවේරයන්ට ලාභ කඳු ගොඩ ගහගන්න අවශ්‍ය පසුබිම හදන්නත්, නිසා නිදහස් අධ්‍යාපනය වලලන්න, නිදහස් සෞඛ්‍ය වලලන්න, ගමනාගමනය මහජන ප්‍රවාහන සේවයේ සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ අද තියෙන මේ කඩාකප්පල්කාරී තැනට ගෙනියන්න අවශ්‍ය මූලිකව සැලසුම් සකස් කරේ කාලේ. නිසා ඊට එරෙහිව ජනතාවගේ පැත්තෙන් බරපතල විරෝධයක්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා, ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලලා දැවැන්ත විරෝධයක් උද්ඝෝෂණ පැන නැගුණා. ඒක කම්කරුපන්ති ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, අනිකුත් සෑම සියලු ප්‍රජාතාන්ත්‍රීය ජනකොටස් බුද්ධිමතුන් සියලු දෙනා මේ අරගලේ හිටියා. ඒතර මේ කාලේ තමයි මේ මර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඒකට එරෙහිව නැගී සිටීමක් හැටියට තමයි අපි දන්නේ 1988-89 වකවානුව නිර්මාණය වේ. ඒ 88-89 වකවානුව සම්බන්ධයෙන් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට අපි ස්වයං විවේචනය කළා තියෙනවා. විශේෂයෙන්ම එදා අපිත් නියෝජනය කරපු ජනතා එක්තුරුනේ අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු ගැන අපි කතා කරලා තියෙනවා, දුර්ලකම් ගැන කතා කරලා තියෙනවා. නමුත් අපි දන්නවා මේකේ ප්‍රධාන වකිම බාරගත යුත්තේ එවකට පාලන බලය හොබවපු මේ ජේ.ආර්. ජයවර්ධනලගේ, ප්‍රේමදාසලගේ, රනිල් වික්‍රමසිංහලගේ පාලනය. එතකොට අපි දන්නවා දැන් 1987 ඉන්දියාව ඉස්සරහා දන ගහලා ජාතික ප්‍රශ්නෙට විසඳුමක් කියලා කිසිසේත්ම ප්‍රායෝගිකව නොවන පළාත් සභා ක්‍රමයක් ගෙනල්ලා කොහොමද මේ රට ඉතාමත් බරපතල අර්බුදයකට අද වෙනකල් මේ ඇදගෙන යන්නේ කියලා අපි දන්නවා. එතකොට දැන් මේ සියලුම ඉතිහාසයේ මෙසේ තිබියදී දැන් මේක ගැන සම්පූර්ණයෙන් මේකේ වගකීම ජනතා වික්‍රමන විතරක් පටවලා මේ මැතිවරණ අවශ්‍යතාවය සඳහා භීතියක් මවද්දී, ජනතා වික්‍රම පෙරමුණ ගැන භීතියක් මවද්දී ජනතා වික්‍රමනේ නායකයන් අනුරුද්ධ ස්ථානායකලා ටිල්ලින් සිල්වල මේ ගැන වචනයක්වත් නොකියා මුනිමත රකින්න උත්සාහ කරන එක අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපිට දැන් ඒක වටහා ගන්න පුළුවන් මොකද්ද මේගොල්ලන්ගේ අවශ්‍යතාවය කියලා. මොකද මේගොල්ලන්ගේ මේ අවශ්‍යතාවය හරිම සම්බන්ධයි මේගොල්ලන්ගේ සම්පූර්ණ දේශපාලන වැඩපිළිවෙළත් එක්ක. මොකද මේක අතීතයේ එක්තරා ආකාරයක වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් තිබිලා අද වෙනකොට මේක සම්පූර්ණයෙන් හැරිලා තියෙනවා. මේ පරණ ප්‍රභු පැලැන්තිය ගෙනියපු මේ අවුරුදු 76ක පාලන ක්‍රමය ගෙනියපු දේශපාලන වැඩපිළිවෙලටම දැන් ක්‍රමානුකූලව තල්ලු වෙමින් යමින් ඉන්නේ. ඒක ඉතා පැහැදිලිව තියෙනවා. ඒතරේ ඒකට යමින් ඉඳද්දී ඔවුන්ට මේ 88-89 සිද්ධ වෙච්ච ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු වෙච්ච අරගල, ඒ මහජන අයිතිය වෙනුවෙන් සිද්ධ වෙච්ච අරගල, ඒ වගේම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් සිදු කරපු අරගල ගැන මම හිතන්නේ ඔවුන්ට කතා කරන්න බැරි වෙලා තියෙන ඒ නිසා. ඒක අපිට පේනවා. මොකද නැත්තම් මොවුන් සෑම මැයිදිනේකම ඉස්සලායම පෙරටු කරගෙන යන්නේ රෝණ විජේර සහෝදරයාගේ රූපය. ඒක තමයි සාමාන්‍යයෙන් ජනතා වික්‍රමනේ මැයිදිනවල ලක්ෂණේ. ඒ වගේම අප්‍රේල් සමරු කරනවා, ඉල් මහා සමරු කරනවා, එය අතීත
දීපුදූ වීරවරුන්ගේ වීරවරියන්ගේ නාමලේඛන කියවනෝ, ඔවුන්ගේ අල්තාරය ඉදිරිපිට සපත කරනෝ, මේ ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොම කරද්දී දැන් මෙතරම් බරපතල විවේචනයක් එද්දී ඒ ගැන මුනිවත රැකීම අපිට පේනවා. ඉතාමත් දේශපාලන වශයෙන් ඉතාමත් දුර්වල පාවාදීමක් හැටියට තමයි අපිට පේන්නේ. Traveler Channel.